ඔබේ ජීවිත සාර්ථක කරන වටිනා ශේෂ්ත්‍ර ගැන කතා කරන්න මේ සූදානම්. මේ සබ්ජෙක්ට්. අපි මේ අලුත්ම තාක්ෂණය හඳුන්වා දෙන්නේ සාලා ප්‍රෝසෙට් කියලා. සාලා ප්‍රෝසෙට් GPS navigation system. ඒ කියන්නේ GPS තාක්ෂණය භාවිත කරගෙන අපිට ඕනම ස්ථානයකට යන්න පාර voice එකිනුත් සම්පූර්ණයෙන් ඒ විස්තර ඇතුව ඔක්කොම කියලා දෙනවා. ඒතකොට අපි මෙතන මේක මම පෙන්නුවොත් එහෙම පොඩ්ඩක් අපිට අපි දන්නවන යන්න ඕන ලිපිනය අපිට ඒක පාවිච්චි කරලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නවන නම hotel එක නමක් වෙන්න පුළුවන් නැත්නම් restaurant එක නමක් වෙන්න පුළුවන්. ඒක භාවිත කරලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක අපේ ස්ථාන, ඒ කියන්නේ අපේ ගෙදර වෙන්න පුළුවන්. නැත්නම් මගේ යාළුවෙගේ ගේ වෙන්න පුළුවන්. ඒ වගේ ස්ථානත් අපිට මේක ඇත්තටම මාක් කරගන්න පුළුවන්. එතකොට ඊට අමතරව අපි ස්ථානය අපිට අදාළ නැත්නම් නමුත් අපිට ඕන ළඟම පෙට්‍රෝල් ෂෙඩ් එකකින් පෙට්‍රල් ටයක් ගහගන්න. එහෙම වුණත් අපිට පුළුවන් මේ පොයින්ට් ඔෆ් ඉන්ටරස් කියන ඔප්ෂන් එක භාවිත කරලා ඒ ස්ථානයට ළඟම ස්ථානයට ගිහලා පෙට්‍රල් ටික ගහගන්න. එහෙම නැත්නම් ළඟම රෙස්ටුරන්ට් එකට ගිහලා අපිට කෑම ටිකක් ගන්න ඕන නම් ඒක මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තරුණයන්ට ඕන නම් අපිට entertainment මාකර ෆිල්ම් හෝල් එකක් ළඟම හෝල් එකට යන්නේ කොහොමද කියන එක බලා ගන්න ඕන අපිට මේ ඩිවයිස් එක භාවිත කරලා ඒ සීළු මේවා අපිට දැනගන්න පුළුවන්. අපි මුලින් බලමු මොනවාද අපිට මේක ඕන ලොකේෂන්ස් සර්ච් කරන්න පුළුවන් විදි මොනවද කියලා. අපි මෙතන අපි සිලෙක්ට් කරොත් ෆයින් කියන එකෙන් අපිට පේනවා බයි ඇඩ්‍රස්. එහෙම නැත්නම් පොයින්ට් ඔෆ් ඉන්ටරස්. අපි බලමු බයි ඇඩ්‍රස් යනවා නම් අපි කොහොමද ඇඩ්‍රස් එකක් දෙන්නේ කියලා. මුලින්ම අපිට සිලෙක්ට් කරන්න පුළුවන් අපිට ඕන සිටි එක මොකද්ද කියලා. අපිට සිලෙක්ට් කරන්න පුළුවන් මෙතන අපි හිතමු අපිට යන්න ඕනේ මහනුවරට, කැන්ඩි නගරයට. එහෙම නම් අපිට මෙතන ගහන්න පුළුවන් කැන්ඩි කියලා. ඉතින් අපිට පේනවා කැන්ඩි. ඒ වගේම සිංහල නුත් පේනවා මහනුවර කියලා. ඒතර අපිට ඒක සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන පාර මොකද්ද කියන එක සිලෙක්ට් කරන්න පුළුවන්. එතන මෙතන අපිට පෙන්වනවා සම්පූර්ණයෙන් කැන්ඩි නගරයේ තියෙන ඔක්කොම පාරවල් ටික මෙතන ලිස්ට් වෙනවා. එතන අපි දන්නවනම් යන්න ඕන පාරේ නම් මොකද්ද කියලා අපිට ඒකත් මෙතන ටයිප් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු අපිට කැන්ඩි නගරයට යන්න ඕන නම් අපිට මෙතන කැන්ඩි ටවුන් කියන එක සිලෙක්ට් කරන්න පුළුවන්. එතකොට එයා අපිට පොඩි විෂුවල් එකක් පෙන්වනවා මොකද්ද මේ කැන්ඩි නගරේ කොහොමද මේ නගරේ පෙන්වන්නේ කියලා. ඒතර අපිට මෙතන අපිට zoom in කරලා ඇත්තනම් බලන්න පුළුවන් මේ නගරේ කොහොමද පෙන්වන්නේ කියලා. දැන් අපිට මෙතන පොඩ්ඩක් අපි එහාට මෙහාට කරලා බැලුවොත් map එක අපිට පේනවා මෙතන තියෙන සම්පත් බැංකුවක් තියෙනවා, Devon Bakers එකක් තියෙනවා. ඒ වගේ වැඩි විස්තර මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ ඕනම තියෙන මේක වැඩි විස්තර බලා ගන්න අපිට අපි හිතමු මෙතන තියෙන අපි මේ බැංකුවේ අපිට වැඩි විස්තර අවශ්‍ය නම් අපිට ඒක select කරෙමු. අපිට පල්ලෙහැම් පෙන්වන මොකක්ද මේ බැංකුවේ නම? HNB බැංකුවක් තියෙනවා. ඒතර අපි ඒ බැංකුව select කරොත් අපිට ඒක වැඩි විස්තර ෆෝන් නම්බර්, email address, web address ඒ ඔක්කොම විස්තර ටික අපිට මේ ස්ක්‍රීන් එකෙන් බලා ගන්න පුළුවන්. අපි හිතමු අපිට දැන් මේ බැංකුව ගාවට යන්න අවශ්‍ය නම් අපිට තියෙන්නේ මේ press go to කියන එක press කරන්න විතරයි. go to කියන එක press කරපුව ගමන් එයා දැන් යන්න පුළුවන් හොඳම මාර්ගය අපි වෙනුවෙන් ඒක calculate කරලා ක්‍රියාත්මක කරලා දෙනවා. දැන් අපිට මෙයා පෙන්නනවා ඒ කැන්ඩි නගරයට ඒතන තියෙන බැංකුවට යන්න අපිට කිලෝමීටර් 121ක් තියෙනවා යන්න. අපි දැන් මේ ඉන්න ස්ථානයේ ඉඳන් කියන්නේ මේ සාලා GIS ආයතනයේ ඉඳන් යන්න කිලෝමීටර් 121ක් තියෙනවා. ඒතර මම ඇත්තටම පෙන්නනවා මෙතන නිකන් ඩෙමෝ එකක් දාලා අපි ඇත්තට මේක මාර්ගයේ යනකොට කොහොමද පෙන්වන්නේ කියන එක. මේකේ විස්තර අනුකූලව කොහොමද පෙන්වන්නේ, කොහොමද වොයිස් ප්‍රොම්ප්ට් එකක් එන්නේ කියන එක මම දැන් මෙතනින් පෙන්වන්නම්. ඒතර දැන් මෙතන අපිට ස්ක්‍රීන් එකේ පේනවා විවිධ අංග. එකක් තමයි මෙතන අපිට පේනවා අපිට යන්න තියෙනවා කිලෝමීටර් 121ක්. ඊට අමතරව අපිට මෙතන මේ පැත්තේ මුලින්ම පේනනවා දැන් අපි යන්නේ පැය කිලෝමීටර් 40ක වේගයෙන් කියන එක. ඒ කියන්නේ දැන් මේක අපි පෙන්වන්නේ average speed එක දැන් අපි පෙන්වන්නේ. නමුත් අපි වාහනේ ඇත්තට යනකොට අපි වාහනේ තියෙන actual speed එක. ඒ කියන්නේ ඇත්තටම යන speed එක මෙතනින් බලා ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ මෙතන පෙන්වනවා අපිට ඉස්සරහා හම්බ වෙන වංගුව මොන වගේ වංගුවක්ද කියන එක මෙතන පෙන්වනවා. ඒක අපි යන්න ඕන විදිහයි ඒ ඔක්කොම ටික පෙන්වනවා. ඊට අමතරව අපිට මෙතන පෙන්වනවා අපි මේ යන average speed එකෙන් ගියොත් අපිට පැය 3ක් වගේ කාලයක් යනවා මේ කැන්ඩි නගරයට යන්න. ඒ වගේම අනිත් පැත්තට අපිට මේ පල්ලෙය තියෙන්නේ අපි දැන් පිටත් වෙලා යනවා නම් ඔල්ලෝසු වෙලාවෙන් දැන් වෙලාව අපේ 4ට ළඟයි. එහෙම වුණොත් මෙතන ඔල්ලෝසු වෙලාවෙන් 6:52 වෙනකොට තමයි අපිට යන්න පුළුවන් ඒ නගරයට.
ඉතින් ඒ වගේ අපිට තියෙන විස්තර ඔක්කොම මේ ස්ක්‍රීන් එකෙන් බලා ගන්න පුළුවන්. අනිත් පැත්තට දැන් අපි යන පාරේ නම් මොකද්ද? අපි ඉස්සරහට හම්බෙන පාරේ නම් මොකද්ද? ඒ වගේ වැඩි විස්තරත් අපිට මේ ස්ක්‍රීන් එකෙන්ම බලා ගන්න පුළුවන්. එතකොට ඊට අමතරව අපි කියනවා නම් අපිට යනමග ඕන වෙනවා රෙස්ටුරන්ට් එකකට යන්න. එහෙම නැත්නම් අපිට ඕන වෙනවා පෙට්‍රෝල් ගහගන්න. එහෙම වුණත් අපිට පුළුවන් ෆයින් කියන ඔප්ෂන් එකෙන් ගිහිල්ලා පොයින්ට් ඔෆ් ඉන්ටරෙස්ට් කියන එකට යන්න. මෙතන ඇත්තටම අපි සම්පූර්ණයෙන් ඒක කැටගරයිස් කරලා තියෙනවා අපිට සාමාන්‍යයෙන් එදිනෙදා භාවිත කරන්න ඕන ප්‍රධාන මේවා විදිහට ඒක කැටගරයිස් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ඔටෝ. ඔටෝ කියන්නේ වාහන සම්බන්ධ ඕනම ලොකේෂන් එකක් අපිට හොයාගන්න ඕන ඔටෝ යන්න පුළුවන්. එහෙම නැත්නම් කෑම, එහෙම නැත්නම් ෂොපින්, එන්ටර්ටේන්මන්ට්. ඒ විදිහට අපිට ඕනමයක් හොයාගන්න පුළුවන්. මේ වගේ අපිට මේ වගේ ෆීචර්ස් සෑහෙන ප්‍රමාණයක් අපි මේකේ අන්තර්ගත කරලා තියෙනවා. නමුත් අපිට තියෙන කාලයත් එක්ක අපිට මේ සම්පූර්ණ විස්තර ටික අපිට කියලා දෙන්න විදිහක් නැහැ. නමුත් ඔබට පුළුවන් අපේ ආයතනයට පැමිණ හෝ අපේ ආයතනයට දුරකථන නමුත්මක් ලබා දීමෙන් මේ ගැන වැඩි විස්තර ලබා ගන්න. මොකද මේක මම හිතන විදිහට අපේ යෞවනයේ ඉන්න ඔක්කොටම මේක අත්‍යවශ්‍යයි මේ උපාංගයක් වෙනවා. මොකද අපිට මේ තියෙන උපකරණය වාහනයට හයි කරන්න පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මොබයිල් ෆෝන් එකකට දාන්න පුළුවන්. නැත්නම් වාහනේ එන ඉන්ඩෑෂ් ප්ලේ එකට මේක අපිට සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් ඒ හැකියාව හැම එකක්ම අපි ගාව තියෙනවා. ඉතින් අපේ ශාලා GIA සායතනය අංක 445 හැබ්ලොක් පාර කොළඹ 6කින් ලිපිනයට ආවොත් අපිට මේක ඇත්තරම බලා ගන්නත් පුළුවන් මොන වගේ වැඩ කරන විදිය. ඒ සම්පූර්ණයෙන් මේක අපිට ඩෙමෝ එකක් දීලා පෙන්වන්න පුළුවන්. මේක ඇත්තරම කොහොමද මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනෙ ඒ විස්තර ඔක්කොම බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට දුරකථන නැවතුමක් දෙන්න පුළුවන් 0112 366 666ට දුරකථන නැවතුමක් දුන්නොත් අපේ ඉන්න කට්ටිය විස්තර කරලා කියයි කොහොමද මේක ඇත්තරම භාවිතා කරන්න කියලා.